වහන්ස මට ගැටලු දෙකක් තිබෙනවා. එකෙන් පළවෙනි ගැටලුව තමයි මේ මිනිස්සුන්ගේ ආයුෂ මං අහලා තියෙනවා. ඒ කාලේ පරම ආයුෂ තියෙන කාලේ අවුරුදු 80,000ක් වෙනකන් ආයුෂ තිබුණායි කියන මේක සත්‍යක්ද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. දැන් මහත්තයෝ මේ අවුරුද්ද කියන එකට ඒ ඒ කාලවලදී මේ විලාව විනාශ කරගත්තා. දැන් අද අපි මේ වර්තමාන මොහොතේ ඔය ක්‍රිස්තු වර්ෂයෙන් දවස් 366ක් අවුරුද්ද කිව්වා. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මේ වගේ අවුරුද්දක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ මේ චන්ද්‍රයාගේ ගමන අනුව චන්ද්‍ර මාස අනුව බුද්ධ වර්ෂත්. ඊට පස්සේ තිබුණා මේ සූර්යාගේ ගමන අනුව සක වර්ෂ. ඒකේ දවස් ගාන ඊට වඩා වෙනස්. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ වුණා. දැන් ඔය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ අවුරුද්දක් කිව්වේ මේ දවසක පැය 24ට. දවසක පැය 24ට කිව්වා අවුරුද්දක්. එතකොට අවුරුදු 80,000ක් ජීවත් වුණා. ඒල මිනිස්සු ටිකක් කල් දිග තමයි. ඉතින් ඒ වගේ කිව්වා. ඉතින් ඒක නිසා මේ කාලයෙන් කාලයට බුදුවරුන්ගේ කාල බලබල මේ කියන ඔය වචනේ වෙනස අර්ථයේ තේරුම් ගන්න ඕන. එකෙන් එක කාලෙන් කාලෙට මේ අවුරුද්ද කිව්වේ වර්ෂය කිව්වේ වෙනස් වෙනත් තේරුමක් ඇති. ඒවා මිනිස්සු ඒ කාලවල සම්මත කරගෙන හදාගත්ත දේවල්. ඒක නිසා දැන් අපි හිතනවාද මේ අවුරුද්ද අද තියෙන අපි ඉගෙන ගත්ත දේෙන් තමයි මේ අවුරුද්ද අද මනින්නේ. ඒක වැරදි. ඒක නිසා ඒ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුද්ද කිව්වේ එක දවසකට නම්. ඉතින් ඒකෙන් ඕන අපි තේරුම් ගන්න ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණේ මේ චන්ද්‍රයාගේ ගමන අනුව චන්ද්‍ර මාස නම් ඊට පස්සේ රක වර්ෂවල වෙනස් අද ක්‍රිස්තු වර්ෂවල අවුරුද්ද වෙනස්. කාලෙන් කාලෙට අවුරුද්ද කියන වචනේ වර්ෂය කියන වචනේ නොඑක ආකාරයකට වෙනස් කරගෙන තියෙනවා. ඒ වෙනස් කරගත්තේ මිනිස්සු ඒ කාලෙට තේරුම් ගත්තා. ඒවා මේ ධර්මයට වඩා මේ සම්මත කරගත්ත දේවල්. සම්මත අර්ථයක්. බුදුහාමුදුරුවෝ ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇතුව මේ සියලු දේ දේශනා කළා. නමුත් ඒවා තේරුම් නොගත්ත මිනිස්සු දැන් අද කියනවා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ අවුරුදු 80,000ක් ආයුෂ තිබුණායි. වැඩි ප්‍රශ්නය තමයි ලෝක විනාශය කියන එක ඇත්තක්ද? අර සූර්යයන් හතක් පායනවා කියලා කතාවක් තියෙනවා. මේක ඇත්ත. ලෝක විනාශය ඇත්තද? හත් සූර්ය ග්‍රහණ සූත්‍රයේ තියෙනවා, අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා, තව බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ සූත්‍රවල තියෙනවා. මේ පැවැත්ම මිනිසුන්ගේ විඥානයේම තමයි මේ රත් වෙන්නේ. මේ සූර්යයන් හතක් පායනවා කියන එකේ තේරුම මේ රස්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් ওই වැඩි වෙන්නේ වැඩි වුණ ගමන් මොකද වෙන්නේ? ওই හිම ඔක්කොම දිය වෙනවා. මේ පෘථුවිය තුල මේ අපේ මේ චක්‍රාවාටය අපේ මේ මිහිතලය මත තියෙන ජලයෙන් තුනෙන් එකක් විතර ඊටත් වැඩි ගාණක් අයිස් වගේ මිදලා තියෙනවා. තුනෙන් එකක් වලාකුළු හැටියට තියෙනවා අහසේ. තුනෙන් එකක් තමයි අපේ ජලාශවල මහමුදේ ඔබ අප සියලු දෙනාගේ ශරීරවල ගහකොළවල ඔලින් වල ඇලවල් වල දොරවල් වල වැඹවල තියෙන තුනෙන් එකයි. තුනෙන් එකක් අහසේ, තුනෙන් එකක් අයිස්. ඔය දැන් මේ රාගෙන් දේසෙන් මොහෙන් වැඩ කරනකොට මේ උෂ්ණත්වය මේ තේජෝ ශක්තිය වැඩි වෙලා අර අයිස් දිය වෙනවා. අර අයිස් දිය වෙනවා. එතකොට වෙන්නේ මොකද? මේ මුර්ග සංවර්ෂාවක් කිනෝ. ඉතින් ඒක තමයි මේ ආපෝ තේජෝ ආයෝ පටවි හතරම තමයි මේ ආකාරයට ඔය විපරිණාමයට විකෘතියට මිනිසුන්ගේම ශක්තියයි කියාව තමයි. ඒ අනුව තමයි ලෝක විනාශයක් වෙන්නේ. නැතු වෙන මොකක්වත් නෙමෙයි. ලෝක විනාශය වෙන්නේ මිනිසුන්ගේම ශක්තිය අර මුරුව සම්බාර්තාව බවට රාගයේ දේශයේ මොහේ උපරිම මට්ටමට සීමාවක් නැති තැනකට පත් වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා. අර සත්තු සූර්යග්‍රහණ සූත්‍රය කියන්නේ ඒකයි. සූර්ය හතක් පායනවා වගේ කියලා කිව්වා. ඒ තරම් හත් ගුණයකින් මේ උෂ්ණත්වය වැඩි වෙනවා. හත් ගුණයකින් නෙමෙයි, එක අංශයකින් දෙකකින් වැඩි වුණත් මේක අංශක හතකින් වැඩි වුණොත් සූර්ය හතක් පෑවුවා තමයි. ඒක නිසා මේ වගේම දැන් වෙනවා පේනවා. දැන් කවදක්වත්
මේ වගේ උනේ නැහැ බුදුහාමුදුරන් කාලේ දැන් වෙනකොට ඔය මේ ඉන්දියාවම අසල්වැසි ඉන්දියාවේ දැන් 40 ගණන් 48 9 වෙනවා මේ කාලෙට මේ මාසෙට ඒක නිසා ඒ සූර්ය හතක් පැවුවා වගේ තමයි පහක් පැවුවා තමයි තව පොඩ්ඩක් වැඩි වෙනකොට ඔය තත්ත්වෙයි ඔය ලෝක විනාශෙයි මිනිස්සු මැරෙන්නේ ඒක නිසා ආයුෂ්කන් දී උනාට පස්සේ බොහෝ තැන්වලට මේ දූපත් ඔක්කොම යට වෙනවා මිනිසුන්ට සුනාමියේ ජල ගැලුමේ තව නොයෙක් යාවේ මුරු සංවර්තයේ ආපෝ තේජෝ ආයෝ පටි මහ භූත හතරම තමයි මේ සියලු තැන්වලදී ඔය විපරිණාමයට පත් වෙන්නේ කම්පිතම් ප්‍රකම්පිතම් සම්පිතම් නැතුව වෙන මොකක්වත් නෙමෙයි ඔය ආපෝ තේජෝ ආයෝ පටි මහ භූත හතරමයි අපි පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කිරීම වැරදීම පාවිච්චි කිරීම තමයි රාගයේ දේසේ මොහේ රාගෙන් දේසේ මොහෙන් අන්තවාදී අන්තගාමී ලෙස මේවා පාවිච්චි කරනකොට ඒවා කිලුට වෙන එක වැරදි කිලුට වෙන එක නවත්තන්න කරන්න ඕනේ ස්වයංක්‍රීය ශක්තියෙන් ඒව භ්‍රමණය වෙනවා කම්පිතම් ප්‍රකම්පිතම් භ්‍රමණය උපරිම මට්ටමට ආවම ඔය කියන සුනාමි ඔය කියන ජල ගැලුම් ඔය කියන ලෝක විනාශයට ඔය කියන ආපෝ ශක්තිය තේජෝ ශක්තිය වායෝ ශක්තිය භ්‍රමණය වැඩි වෙනවා ලෝක විනාශයක් වෙනවා ලෝක විනාශයට මුල මේ විඥාන ශක්තියෙන් වැඩ කරන මිනිසුන්ගෙම රාගයේ දේසේ මොහේ උපරිම මට්ටමට වැඩි වීම එතකොට දරන්න බැරි විදියට මේ ආපෝතී ජෝය පටවියට ගිනි ගන්නවා ඒකයි වෙන්නේ ඒකයි අග්ගඤ්ඤ සූත්‍රයේ තව සූත්‍රෙත් හොඳයි එහෙනම් අපි අදට මේ